අයිබෝවන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ තමත් සංකල්ප මම මදුනිකා කරපුතුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ප්‍රමිතියට නැත්නම් ගෑස් වලට වරාය තහනම් 30ට වැඩිනම් හෙට සිට කොළඹින් විදින බූස්ටර් ජනපති දකින ෘතීක අධ්‍යාපනයට අවැසි ප්‍රතිසංස්කරණ නුවරඑළියට එන්න යන කේබල් කාර් ඉන්දිය ආරක්ෂක ප්‍රධානියාගේ අවසන් ගමන ගෑස් සම්බන්ධයෙන් කරුණු විමසීමට ආයතන කිහිපයක් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණත් අදාළ ගෑස් සමාගම්වල නියෝජිතයන් එහි පැමිණ සිටියේ නැහැ. කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැවසුවේ ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බව සාකච්ඡාවලදී හෙළි වූ බවයි. මේ අතර ගෑස් සම්බන්ධ විවිධ ගැටලු තව දුරටත් වාර්තා වෙනවා. නිසි ප්‍රමිතියට නොමැතිනම් ශ්‍රී ලංකාවට ආනයනය කරන ගෑස් වරායට ගොඩ බෑමටවත් ඉඩ ලබා දෙන්නේ නැති බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකිවන්න මහතා අද ප්‍රකාශ කළා. පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රමිති ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම ගෑස් සමාගම්වල නියෝජිතයින් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. විමර්ශනයක් සිදුකර සති දෙකක් තුළ නිර්දේශ ලබා දීමටයි කොමිසම අපේක්ෂා කරන්නේ. කෙසේ වෙතත් ගෑස් සමාගම්වල නියෝජිතයින් අද දින පැමිණ සිටියේ නැහැ. මීට සහභාගී වූ පාර්ශව මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කළේ මේ අයුරින්. රජය ගැනදී ක්‍රියාමාර්ග කිව්වා. එච්චර. ඒ කියන්නේ ඔබතුමාලා කිව්වා මේ සමාගම් වලට මෙහෙම නියෝග නිකුත් කරන්න කියලා නිර්දේශ දුන්නා. ඒ සියලු දේවල් ඒගොල්ලෝ ලිඛිතව දේවි. අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා පාරිභෝගික අධිකාරිය හැටියට පාරිභෝගික ආරක්ෂා කිරීම සම්බන්ධ. ප්‍රමිතිය අනිවාර්ය කරලා ඉදිරියේදී පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම අපි කටයුතු කරනවා. අපි සංක්ෂිප්ත වාර්තාවක් හරහා ඒ අයට මානව හිමිකම් කමිෂන් සභාවේ යෝජනා ඉදිරිපත් කරන්නත් ඉදිරියේදී සියලු පාර්ශ්ව එකතු වෙලා රටේ මහජනතාවගේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධව මැදිහත්ව කටයුතු කරන්න සියලු පාර්ශ්ව සූදානම් වුණා. ඒ සම්බන්ධව අපි සතුටුයි. ඔවුන් ප්‍රකාශ කළා යම්කිසි දිනකමේ සංයුතිය වෙනසක් වෙලා තියෙනවා කියලා මොකක් හරි එහෙම ඍජුවම ප්‍රකාශ කරේ නැහැ. නමුත් සිදු වී ඇති අඩුපාඩු සකස් කළා නිසි ප්‍රමිතියෙන් මේ කටයුතු කරන්න පොරොන්දු වුණා. ඒ කියන්නේ යම්කිසි දෙයක සංයුතිය වෙනස් වීමක් වෙලා තියෙනවා කියලා උණු විශ්වාසයක් තියෙනවා. ඇත්තම සංයුතිය වෙනස් වෙලා කියන කාරණේ සාකච්ඡාවේදී ඔවුන්ගෙන් අදහස් වුණා. ඍජුව කිව්වේ නැතුණා. වෙනසක් වෙලා තියෙනවා. වෙනසක් වෙලා තියෙනවා කියලා. ඔව්. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් ගෑස් සිලින්ඩරයක පැරණි ලේබලිය උඩින් නව ලේබලය අලවා තිබූ පුවතක් බගමන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද උදෑසන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් තම නිවසට රැගෙන ගොස් ලේබලිය ගලවා ඉවත් කිරීමේදී රතු පැහැති නව ලේබලයට යටින් සුදු පැහැති පැරණි ලේබලිය තිබූ බව එම ගෑස් සිලින්ඩරය රැගෙන ගිය කාන්තාව පවසනවා. මේ අතර දිවයින ස්ථාන කිහිපයකින් තවත් ගෑස් ආශ්‍රිත සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේ අතර අමාත්‍ය බඳුරු ගුණවර්ධන රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකිවන්න යන මහතුරුනතුළු පිරිසකට එරෙහිව අපරාධ නීති යටතේ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අභියෝජනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම හෙට දිනේ කැඳවන ලෙස අභියෝජනාධිකරණය අද නියම කළා. සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කෙරවල පිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. සිදුවෙන අනතුරු තවම අවම මට්ටමකට පැමිණිලා නැහැ. දැන් ගැටලුව තියෙන්නේ මේ වෙනකම් මේ සිද්ධ වෙච්ච අනතුරු හා සම්බන්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන ආණ්ඩුව යම්කිසි ආකාරයේ නිවේදනයක් දිය යුතුයි. ආණ්ඩුව ඉදිරියට ඇවිල්ලා ඒ අලාභ වෙච්ච හැම කෙනෙක්ටම වන්දිය ලබා දිය යුතුයි. කවුද මේකේ වගකීම බාරගන්නේ? මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයද එහෙම නැත්නම් මේකේ දේශපාලන වශයෙන් බලපෑමක් උනාද? ඒ නිරීක්ෂණ ටික කරන්නේ නැතුව ගෑස් ටික එළියට දැම්මද? එහෙම නැත්නම් ප්‍රමිතියේ තියෙන පීඩනයේ වෙනසක් නිසාද මේ සිද්ධිය සිදු වුනේ කියන එක තාම හරියට නිගමනය වෙලා නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ පහුගිය අවුරුදු 30-40 වෙච්ච වැරදි ඒ ආයතනවල ක්‍රියාත්මක වෙච්ච මේ දේවල් අපේ ආණ්ඩුවත් එක්ක එකපාරටම වෙනස් කරගන්න. හැබැයි අපි වෙනස් කරගෙන යනවා. මේ අවුරුදු 5 ඇතුළත අනිවාර්යයෙන්ම මේ වෙනස ඔබතුමාලට දැනන ආකාරයෙන් වෙනස් කරන්න අපේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේදී අර
වර්ණ ගෑස්තිකම මෙනෙවෙයි ප්‍රමිතියට අනුකූලව වගකීම් භාරය අරගෙන රසන්ත අලගියවන්න ඇමතිවරයා ඒ වගකීම භාරගත්තා. අපි අතින් වැරද්දක් වෙලා තියෙනවා කියන එකත් ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා ඒක හොයන්න කමිටුවක් දාලා තියෙනවා ජනාධිපතිතුමා. කමිටුව වාර්තාව ආවට පස්සේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න නියාමනය කිරීමේ වගකීමක් දැන් තියෙනවා. නියාමනය කරනකොට ওই තියෙන දුර්වලතා මග හරව ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ කමිටිය වාර්තාවක් ඉක්මනින් අර ගන්නවා වගේම වන්දි කිවීමක් කරන්නත් ඉදිරියේ සූදානම් වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආනයනය කරනු ලබන ගෑස්වල ප්‍රමිතිය නිසි ආකාරයෙන් නොමැතිනම් ඒවා වරායටවත් ගොඩබෑමට ඉඩ ලබා දෙන්නේ නැති බව රාජ්‍ය මාධ්‍ය ලසන්ත අලගියවන්න මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළා. හෙට දිනේ ඊළඟ නැව එනවා. ඒ අනුව ප්‍රතිත්‍ර මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඒ රාජ්‍ය ආයතන, ITI ආයතන, ප්‍රමිතිය ආයතන, පාරිභෝගික අධිකාරිය ඒ නිලධාරීන් ගිහිලා නියැදි ලබාගෙන කණිත නීතිගත සංස්ථාවෙන් ඒවා පරීක්ෂණයට ලක් කරලා පස්සේ තමයි විශේෂයෙන්ම ඒ ගෑස් නැවත බාණ්ඩ අවසර ලබා දෙන ගියසරේ පරීක්ෂණයට ලක් කළේ සංවිතිය පිළිබඳව පමණයි. නමුත් ගියවර ආනයනය කරන ලද ගෑස්වල ඒ ගඳ වහනේ වීමේ රසායන ද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලයි ඒක කලවම් කරන්න කටයුතු කළේ. නමුත් අපි ඊළඟ එන නැවේ ඉඳන් අපි කිව්වා සංවිතිය සහ මේ ගඳ වහනේ වීම පිළිබඳව මර් කැප්ටන් කියන ඒ සංවිතියත් අඩංගු කරලම මෙහාට ගෙනෙන්න කියලා. ඒ අනුව හෙට එන නැවේ ඒ මර් කැප්ටන් කියන එකක 14කුත් ඒ වගේම 70/30 සීමාවේ සංවිතිය තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ගෑස් මෙරට බාණ්ඩ අනිවාර්යයෙන්ම අවසර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ පාරිභෝගික අධිකාරිය විසින්. මදුරිකා, වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට හෙට කොළඹදී බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ වෙනවා. නිමේෂ, එන්නත ගන්න සුදුසු අයට ඒ බව ඔවුන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයකින් දැනුම් දෙනවා. අද දිනේද කොරෝනා ආසාදිතින් 744 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 570671ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 12293ක්. අද දිනේ 356 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 543823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේදී කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්වරයා වාර්තා කළා. කොරෝනා මර්ධනය එනත් කරන වැඩසටහන යටතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිස එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 30 ඉක්ම වූ කොළඹ නගරයේ ජනතාවට හෙට සිට බූස්ටර් එන්නත ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ සඳහා සුසුකම් ලබන පුද්ගලයින්ට ඔවුන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කරනු ඇති. ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික තාපද ශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකා විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකින් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු රසක් අනාවරණය කරගෙන ඇති බවයි. එම වෛරස ප්‍රභේදය ප්‍රතිශක්තිකරණ එන්නත් වලට ප්‍රතිචාර නොදක්වුවද බූස්ටර් එන්නත් මගින් ආරක්ෂා වීමේ හැකියාවක් පවතින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට හැකියාවක් නැති බවද ඒ සඳහා තවත් කාලයක් සාදත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවද ජීවන්තර මහතා සඳහන් කර තිබෙනවා. තෘතීක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. එවකෙම අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබා දෙන ආදායම් උත්පාදන මාර්ගයක් බවට පරිවර්තනය කරන්න ඕන කියලත් ජනාධිපතිතුමා කියා සිටිනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියා. මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් විය යුතු නැතැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලා හැදෑරුවද ඔවුන් සියලු දෙනා අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව යම් ප්‍රවීණත්වයක් ලබා තිබිය යුතුයි. වත්මන් ලෝකයේ ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින්ද විශ්වවිද්‍යාල සිසුන් සමන්විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. අද පැවැත්වුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 උපාධි ප්‍රදානෝත්සවයයි. විද්‍යාර්ථීන් 1408 දෙනෙකු මෙහිදී උපාධිය හිමි කරගත්තා. ආචාර්ය උපාධිධාරීන්, පශ්චාත් උපාධි හා පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වනවා. අමාත්‍ය කේලිය රමුක්වැල්ල මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. Larger problem concerning Sri Lanka's education system, however, is its extreme capacity constraints.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි. ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන ස්ථාන සංඛ්‍යාව දසදහසකින් වැඩි කිරීම මගේ ජයග්‍රහණවලින් එකක්. කොහොම වුණත් මෙම වැඩිවීමෙන් උනත් උසස් පෙළ සමත් වුණත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් ඉන්නවා. මේකට හේතු වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සියලුම සිසුන්ට අවස්ථාවක් ලබා දීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කළ යුතුයි. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත්ම හේතුවක් නැහැ. ලෝකේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නෙවෙයි. බොහොමයක් ස්වාධීන ස්වයං පාලන ආයතන. පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කරලා තියෙනවා. එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකිරීමට කිසිසේත්ම හේතුවක් නැහැ. මේ සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය සිදු කළ හැකි. රාජ්‍යංශයෙන් පරිබාහිරව පිහිටවා ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනීමට සිසුන්ට මුදල් ගෙවීමට සිදුවිය හැකි යන්නත් අදහස් වෙන්නේ එම ආයතන උපාධිය විකුණනවා කියන එක නෙවෙයි. මෙවැනි දුර්වල හේතුන් මත රාජ්‍යංශයෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල පිහිටවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නෙවෙයි, ඒක අපරාධයක්. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් සපයනු ලබන සේවාවන් සහ අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය විවිධාකාර සහ තරඟකාරී තෘතීක අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ අප සතු නම් එය විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇති සිසුන්ට හෝ වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා ගන්නා සිසුන්ට මෙරට රැඳී සිටීමට පවා දිරිගැන්වීමට හේතුවක් වෙනවා. රට තුළ තෘතීක අධ්‍යාපනයක් සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවෘත්තියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කර ගැනීමට හැකිවන අතර එමගින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංවා ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනටමත් අනිකුත් රටවලට වඩා දශක ගණනාවක් පිටුපසින් සිටීම කනගාටුවට කරුණක්. කොහොමුණත් මෙම වෙනස සිදු කිරීමට තවමත් අපි ප්‍රමාද නැහැ. රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපනයේ ව්‍යුහයේ මෙම පුළුල් වෙනස සිදු කිරීමයි. අධිකරණ, තරුණ හා ක්‍රීඩා, තාක්ෂණ යන අමාත්‍යාංශ සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වෑශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. වෑශීර්ෂ පිළිබඳ විවාදයට එක්වීමෙන් මෙතෙ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. කොවිඩ් වසංගතය වෙනුවෙන් තරුණයන්ගේ හදගැස්ම නමින් රෝල් හා ජනතාවගේ ආදතිය කලමනාය කිරීම සඳහා ව්‍යාපෘත ක්‍රියාත්මක කිරීම 140ක් වියදම් වෙලා තියෙන කරු ඇමතිවරණයක වියදම් අස්තමේන්තුව කිව්වොත් වීඩියෝ වෝල් එකක් රැගෙන යාම සඳහා 135යි නිලධාරීන් 8 දෙනෙකුට දින දිනකර රුපියල් 3000කින් දෛනික දීමනා 90000යි. ඔබතුමාට පුළුවන් ඒ චෝදනා ටික ලිඛිතව අපේ ලේකම්තුමා ඉන්නවා, ලේකම්තුමාට ලබා දෙන්න. ඒ වගේම මේ වෙනකොටත් කෝප් කමිටුව හරහා ඒ අදාළ නිලධාරීන් අදාළ ඔය කියන බොහෝ කාරණාවලට පිළිතුරු සපයලා තියෙනවා. පහුගිය ඔබතුමාලාගේ කාල සීමාව වෙච්ච කාරණාත් බොහොමයක් තියෙන ඒවා පිළිබඳවත් මම පරීක්ෂණ කරනවා. දැන් මේ දවස්වල LPL ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන එක හොඳ වැඩසටහනක් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන. LPL එකේ ලංකාවේ ප්‍රීමියර් ලීග් එකේ ඉන්න කෝච්ලා පුහුණුකරුවන්ගෙන් කී දෙනෙක්ට අවස්ථාව දීලා තියෙනද කියලා අපි දැනගන්න කැමතියි. අපි දන්න තරමින් එක්කෙනෙකුට විතරක් ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් විදිහට දාලා තියෙනවා. LPL තරඟාවලිය ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එකක්. ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එක අපි ගයිඩ්ලයින් ටික විතරයි දෙන්නේ. ගයිඩ්ලයින් ටික අපි දුන්නාට පස්සේ ඒ ගයිඩ්ලයින් වලට ප්‍රකාරව ඒ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලා තමන්ගේ කණ්ඩායම හදාගන්න. හැබැයි ලබන වසරේ ඉඳන් අපි කෝචින් ස්ට්‍රක්චර් එකත් ෆ්‍රැන්චයිසස්ලා දෙක ගයිඩ්ලයින් එකක් වෙනම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කියපු කාරණේ හරි. මොකද ලෝකල් කෝචස්ලා අඩුම ගානේ සෙකන්ඩ් ලේයර් එකේ ඉඳන් පල්ලෙහාට ගේන්න ඕනේ. LPL තරඟාවලිය ඔබ දකින්නවාදී බහුතරයක් ලෝකල් කෝචස්ලාට තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. හැබැයි ලබන වසරේ ඉඳන් අපි ඒක අනිවාර්ය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලත් කෝචින් ස්ට්‍රක්චර් එක යම් කිසි වෙනසක් ඉදිරි කාලේ සිද්ධ වෙනවා. ඒ මම පාර්ලිමේන්තුවේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ක්‍රීඩා අංශයේ 2022 සිට 2026 දක්වා ඉලක්ක සහ බලන විට 2024 2028 2032 ඔලිම්පික් ජාත්‍යන්තර තරඟාවලිය පදක්කම් ඉලක්ක කරගෙන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා දක්ෂ සංවර්ධන වැඩසටහන කීපයක් කරන්න ආරම්භ වෙලා තියෙනවා. ක්‍රීඩා ශක්ති රෝඩ් ඔෆ් ඔලිම්පික්
වැඩසටහන අතර වැදගත් වැඩසටහන බව ප්‍රකාශ කරන්න ඕනේ. අද නීතිපති දෙපාර්තමේන්තුව ගැන සෑහෙන විශ්වාසය බිඳ වැටීමක් වෙලා තියෙනවා. අධිචෝදනා පත්‍ර මීට පෙර පූර්වගාමී නීතිපති වරුන් විසින් නිකුත් කරපු ඒවා ආපහු ඉල්ලාස් කරගන්න තත්වයකට ඇවිල්ලා තියෙනවා. ගිය ආණ්ඩුව කාලේ හොර පොලිසියක් ගෙනල්ලා ඔහේ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගු කරගන්න දාපු නඩු අද ඉල්ලාස් කරගන්න සිද්ධ වීම පුදුමයක් නෙවෙයි. මතක ඇති නීතිපති දෙපාර්තමේන්තුව එක එක මහත්මේ කවුරුද දන්නවා තුසිත මුදලිගේ මහත්තයා. උදේට නීතිපති දෙපාර්තමේන්තුවේ හවසට අරලියගහ මන්දිරේ. දැන් අපි දන්නවා ළඟදී අර්ධ නඩුව අහෝසි කළා. සජිත් මාස් ගුණවර්ධනගේ නඩුව අහෝසි කළා. ජොන්ස්ටන් ඇමතිතුමාගේ නඩුව අයින් කළා. රෝහිත අබේ ගුණවර්ධන ඇමතිතුමාගේ නඩුව අහිං කළා. හිටපු ප්‍රධාන විනිසුරු මොහන් පීරිස්ගේ නඩුව අයින් කළා. මේ වගේ දුසින් ගණන් නඩුව අයින් කරලා තියෙනවා. මොහොතකටවත් කියන්නේ නැහැ මේ එක්කෙනෙක්වත් වැරදිකාරයෙක් කියලා. මේක ලෝකේ අනිත් රටවල් වල වෙන්නේ නැහැ. කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ. අදටත් මට නඩු තියෙනවා තමුන්නාන්සලාගේ ආණ්ඩුව. නඩු 11ක් දැම්ම මට විරුද්ධ. ඒ නඩුවේ තමුන්නාන්සලා දැම්මේ පැමිණි සාක්ෂිකාරයෝ හදලා. ඔබතුමා උගත් മന്ത്രി කෙනෙක්. අනුන්ට මඩ ගහද්දි පොඩ්ඩක් ඔබතුමා ඔහොම කරන්න එපා. ඔබතුමාලා නඩු දාපු හැටි අපිට හොඳට මතකයි. ශානි අබේසේකරව අල්ලගෙන අල්ලස්සකේ හිටපු ඩීජී දිල්රුක්සිඩායස් අල්ලගෙන නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරපු හැටි කවදාකවත් අමතක වෙන්නේ නැහැ. අද වෙනකොට නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ඒ සියලු දේවල් 20 වෙනි සංශෝධනයේ ඔබතුමා තම නායකත්වයෙන් ඒ සියලු දේවල් උදුරගෙන තිබෙනවා. මේගොල්ලෝ ප්‍රථම වතාවට නීතිපතිතුමා නඩුවක් ඉල්ලාස් කරනවා වගේ තමයි මේ පෙන්වන්න හදන්නේ. පසුගිය කාලය තුලදී කොහොමද මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව අරලියගහ මන්දිරයට සම්බන්ධ කරගත්තේ? දූෂණ මර්ධන කමිටුවක් කියලා කමිටුවක් පිටුවා ගත්තා. ඒකටම කියලා අලුත් පොලිසියක් හදාගන්න. FCID කියන පොලිසිය. ඒ පොලිසිය බැලු බැල්මට පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන වලට පටහැනි. එහෙමයි මේගොල්ලෝ හදාගත්තේ. මේගොල්ලෝ අරලියගහ මන්දිරය ඇතුලේ ඉඳගෙන නඩු ටිකක් තෝරගෙන මේවා ටිකක් ගන්න කියලා යවනවා. එහෙමයි නීතිය කෙලසීම ආරම්භ වුණේ. අපි මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ මේ අමාත්‍ය ධූරය බාරගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිම විදියකට බලපෑමක් කරලා නැහැ. ඔප්පු කරොත් අපි කලිසම ගලවලා ගෙදර යනවා. කලිසම ගලවලා ගෙදර යනවා. ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් ජපානයට ගෙන්වා ගැනීමට ජපාන රජය වැඩි අවධානයකින් කටයුතු කරනවා කියලා ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති මිසිකොෂි හෙදකි මහතා ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී. මේ අතර පොළොන්නරුව ඓතිහාසික සොළොස්ම ස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති මිසිකොෂි හෙදකි මහතා සමග පැවැත්වුණු හමුවේදී වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවෙන් කටයුතු කරන බව මිහිදී තානාපතිවරයා ප්‍රකාශ කළා. පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර තිබෙනවා. ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම එරටේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුව වැඩෙමින් පවතින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. මිසිකොෂි හෙදකි මහතා මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ තම දුහරකාලය තුළ මෙරට ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බවයි. පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඇමරිකා ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජනය කර තිබෙනවා. එමගින් රැකියා අවස්ථා 12,000කට වැඩි සංඛ්‍යාවක්ද උත්පාදනය කිරීමටයි හැකි වී ඇත්තේ. මේ අතර පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සුවබැලීමේ සාකච්ඡාවක්ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එම පූජා භූමියට විදුලි ආලෝකය ලබා දීමේ අවශ්‍යතාව අස්කිරි පාර්ශ්වයේ අනුනායක සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය විනරුවේ උපාලි නාහිමියන් පෙන්වා දුන්නා. එවෙනුවෙන් කඩනමින් පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. දෙස්විද සංචාරකයන්ට හා වන්දනාකරුවන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන ආකාරයෙන් පූජා භූමිය ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. මනම්පිටිය වැලිගොඩ දැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන ආදායමෙන් යම් කොටසක් පූජා භූමිය සංවර්ධනයට ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. මහා සංඝරත්නය හා මැති ඇමතුරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක් වුණා. රාජ්‍ය මාධ්‍යයට රජය උපරිම නිදහස ලබා දී ඇති බැවින් නිර්මාණශීලීව සිය මාධ්‍ය කටයුතුවල නිරත වන ලෙස අමාත්‍ය ඩලස් අල්හප්පෙරම මහතා රජයේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා.
රජයේ විද්‍යුත් හා මුද්‍රිත ඩිජිටල් මාධ්‍ය කරණයේ නිරත මාධ්‍ය වේදින් සඳහා පැවති විශේෂ වැඩමුළුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මගින් මෙය සංවිධාන කළා. ඩිජිටල් මාධ්‍ය කරණයේ නිරත මාධ්‍යවේදීන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ එම ගැටලුවලට රාජ්‍ය මැදිහත්වීම මත විසඳුම් ලබා දීම මෙහිදී සිදුවනවා. ඩිජිටල් මාධ්‍ය තුළින් අසත්‍ය තොරතුරු සමාජගත වීම නිසා මෙරට බොහෝ ක්ෂේත්‍රවලට සිදුවන බලපෑම හඳුනාගෙන නිවැරදි තොරතුරු රජයේ ඩිජිටල් මාධ්‍ය තුළින් ජනගත කළ යුතු බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේ. ඔබට දැනෙන එකක් තමයි ආයතන ඇතුලේ ඔබට දෙන සහයෝගය. ආයතන ප්‍රධානින් කොයි විදිහට මේ කණ්ඩායමත් එක්ක කෝපරේට් කරනවා. මම දන්නේ නැහැ මේ කොහොම පහසුවක් තිබුණා. රාජ්‍ය මාධ්‍ය ඇතුලේ කන්ටෙන්ට්ස් තියෙනවද කියලා එළිය විකුණ ගන්නවා. ඒකත් එක ගැටලුවක්. මේක හොඳ අවස්ථාව. අපි ටීම් අප් වෙලා ඉන්නවා. බලන්න හොඳටම නිදහස තියෙනවා. සීමා මායිම් වෙන් කළ නැහැ. ඉතින් ඒ සියල්ල පාවිච්චි කරනවා. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අපේ රටේ සංචාරක කර්මාන්තයට අලුත් පිටුවක් එක් කරමින් පළමු වතාවට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා. ස්විට්සර්ලන්ත ආයෝජකයෙකු සමග එක්ව නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යංශය හා සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පරිසරයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැති අයුරින් නානුයි දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් ඈතින් පිහිටි නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි. මාස 18ක කාලයක් තුළදී ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා වැය කිරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 55ක්. සතුටු වෙනවා නුවරඑළිය සංචාරකයන් ගෙනීමේදී නුවරඑළියදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ විනෝද ජනක කාර්යයන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉතා විශාල කැපවීමෙන් කටයුතු කරගෙන යනවා. නගරය අලංකාර කරන්නත් ඒ වගේම නවීන දේවල් කටයුතු කරනවා. අලුත් දෙයක් අලුත් අත්දැකීමක් මේ ව්‍යාපෘති ආරම්භ කරන්න දීර්ඝ කාලයක් සාකච්ඡා කරමින් ඉන්නේ. සක්‍රීයව මේ කාර්ය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. එසා යූසුලෝ වැඩ කරන්නත් අපි සූදානම් වෙනවා. ඒ වගේම පරිසරයේ රකිමින් පරිසරය ආරක්ෂා කරගනිමින් ඒ කාර්යය ඉෂ්ටක සිද්ධ කරගන්න අපි සූදානම් වෙනවා. සමූපකාර ව්‍යාපාරය ඉදිරියේදී ග්‍රාමීය ආර්ථිකයට වඩාත් සම්බන්ධ වන පුළුල් ජාලයක් බවට පත්කන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. රුපියල් 5 විප්ලවය නැමැති කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වමින් රාජමාත්‍යවරයා මේ බව කියා සිටියා. වසර 30ක කාලයක් මෙරට සමූපකාර ක්ෂේත්‍රයෙන් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමට ක්‍රියා කළ උපාලි සුමිත්‍ර මහතා මෙම ග්‍රන්ථය රචනා කර තිබෙනවා. ජන රුකුල පදනම මගින් වසර ගණනාවකට පෙර සමූපකාර ව්‍යාපාරය හරහා රුපියල් 5ක මුදලක් ඉතිරි කරමින් මෙවන තෙක් පැමිණි ගමන මෙම කෘතිය තුළින් විග්‍රහ කෙරෙනවා. මෙරට සමූපකාර ව්‍යාපාරයේ 96%ක පමණ සමාජික පිරිසක් අද වන විට සිටින බවත් ඔවුන් සතු රුපියල් බිලියන 900ක පමණ තැන්පතු පවතින බවත් ලසන්තල කියවන්න මහතා මෙහිදී කියා සිටියා. ඒ සමගින් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.